මම ගන්න බැච් ඉතින් අද මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න ඕන කියලා හිතන්නේ ඕගොල්ලෝ නිසාමයි ඇත්තටම මම මුලින්ම මේ ෆීල්ඩ් එකේ ආයුර්වේදික බියුටිෂන් කෙනෙක් වශයෙන් ඊට පස්සේ සෙලිබ්‍රිටි මේකප් ආටිස්ට් කෙනෙක් ඊට පස්සේ ඉවෙන්ට් ඕගනයිසර් ෆැෂන් ඩිසයිනර් ෆැෂන් ඉවෙන්ට් ඕගනයිසර් ඒ වගේ ගොඩක් දේවල් මම කරනවා මේ ෆීල්ඩ් එකේ ඉතින් මම අවුරුදු 7ක් ડોක්ටර්ස්ලා ආයුර්වේදික ડોක්ටර්ස්ලා 10 දෙනෙක් යටතේ ගොඩක් ආසාවෙන් ඉගෙනගත්ත සබ්ජෙක්ට් එකක් තමයි මම මේ කරන දේවල් ඇත්තේ ආයුර්වේදික බියුටි ඒ කියන්නේ ආයුර්වේදික රූපලාවන්‍ය කියන එක. ඉතින් ඒක මම දන්නවා මගේ Facebook එකේ ඉන්න ගොඩක් අය දන්නවා මම කොයි කාලෙදන් දේව කරන්නේ මම කොච්චර දේවල් කරලා තියෙනවද කියන එක. ඉතින් මම ඊයේ පෙරේද දැම්ම මගේ Facebook එකේ status එකක් ඔයගොල්ලෝ කැමති මොනවද මගෙන් ඉගෙන ගන්න කියලා. ඉතින් ඒකෙදි මට විශේෂයෙන්ම මගේ inbox එකට ඒකෙදි message කරේ comments ලැබුණේ පුළුවන්නම් අපිට ස්වභාවිකව ලස්සන වෙන හැටි කියලා දෙන්න කියලා. ඉතින් මම අද තීරණය කරා මේ දවසකින් මම ගොඩක් ෆැෂන් ටිප්ස් ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් ඒක පොඩ්ඩක් නතර කරලා මේ මම ඉගෙන ගත්ත අවුරුදු ගානක් ඉගෙන ගත්ත මේ වටිනා කියන දේ ඔයගලන්ට මට පුළුවන් ආකාරයෙන් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අද අපේ සමාජයේ ගොඩක් අය ලස්සන වෙන්න යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගෑනු ළමයි ඒ වගේ පිරි ළමයිනත් මම දන්න තරමින් ගොඩක් දැන් ඉස්සරවගේ ඉන්නේ ගොඩක් ආස ලස්සන තින්න කරන්න. මම බියුටි පැත්තෙන් බියුටි සයිඩ් එකෙන් මේ දෙකම මම ස්ටඩි කරලා තිනවා. ඒ වගේම මම ගොඩක් ඒ දේවල් කරලා තිනවා. ඉතින් මම මේ ෆීල්ඩ් එකේ ගොඩක්ම ස්ටඩි කරලා තියෙන ඉගෙනගෙන තියෙන මේ ආයුර්වේදික පැත්ත. ඉතින් ඒ කියන්නේ මට සහතික මම තාස් කිහිල්ලා ડોක්ටර්ස්ලා යටතේ ඒ වගේ ඉගෙනගෙන තියෙන මේ ආයුර්වේදික පැත්ත. ඉතින් මම හිතනවා ඔයගලන්ට මගේ දැනුම හැමදේම එක්ස්පීරියන්ස් හැමදේම එකව කරගෙන ඉස්සරහට මේ ආයුර්වේදික බියුටි ඒ කියන්නේ මේ අපේ දේවල් අපේ පාරම්පරික දේවල් කොහොමද අපි අපේ ජීවිතේට අතුලක් කරගන්නේ කොහොමද අපි ඒවා පාවිච්චි කරලා ලස්සන වෙන්නේ කියන එක. ආයුර්වේදයේ අපිට දෙයක් කරගන්න ටිකක් කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ වුණාට අර අනිත් පැත්තෙන් ඒක ඉක්මනින් සිදු වෙනවා. ඒ වුණාට මේ තියෙන ප්‍රතිඵලය දීර්ඝ කාලෙන්නම තියාගන්න පුළුවන් මේ ආයුර්වේදය විතරයි. ඉතින් ඒ වගේම තමයි ඒ දේ අපේ ශරීරෙට පොඩකට අහිත කර නැහැ. නමුත් අනිත් දේ කරද්දී අනිත් වෙස්ටර්න් පැත්තෙන් අපි රූපලාවන්‍ය වගේ දෙයක් කරද්දී ඒකට අපිට ඇත්තටම 100%ක් අපිට ඒක අපිට මේ දේ මුකුත් වෙන්නේ නැහැ කියන ප්‍රමිතිය අපිට දෙන්න අමාරුයි. ඉතින් මම හිතනවා ආයුර්වේදය කියන ගැන මම කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් අය දන්නවා ස්වභාව ධර්මයක් එක්ක දැන් අද මේ ලෝකේ වෙලා තියෙන දේවල් එක්ක ඇත්තටම ස්වභාව ධර්මයක් එක්ක තමයි අපි දැන් ඉන්න ඕනේ. පිළිපදින්න ඕනේ, පිළිගන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ ආයුර්වේද වලින් අපි ලස්සන්ට ඉන්නේ කොහොමද හරි ආකාරව මේ දේවල් ඉස්සරහට කරගෙන යන්නේ කියන එක මම ඉස්සරහට ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් මගේ ගයනි පැට්ස් YouTube channel එක යටතේ අද මම ඔයගලන්ට කියලා දෙන්න ඕනේ කියලා හිතේ මුලින්ම අපි කොහොමද පැහැපත් වෙන්නේ. ඉතින් ගෑන් ළමයිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද අපි සුදු වෙන්නේ කියන එක. ඉතින් ආයුර්වේදේ මම මුලින්ම කියන්න ඕනේ ආයුර්වේද රූපලාවන්‍යයේ සුදු වෙන්න නම් බැහැ. අපිට පුළුවන් පැහැපත් වෙන්න. මොකද සුදු වෙනවයි කියන එක මම එච්චර අනුමත කරන එකක් නෙමෙයි. මොකද ඒක හරිම తాවකාලිකයි. ඉතින් අපිට පුළුවන් මේ ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රයෝගික කරගෙන ඇත්තටම අපි ඉන්නවට වඩා ලස්සනට අපේ හැම පැහැපත් කරලා ඒ කියන්නේ අපිට ඒක දීර්ඝ කාලින්ම පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදිහෙන් ලස්සනට ඉන්න. ගොඩක් අය කියනවා දවසෙන් දෙකෙන් තුනෙන් අපි මෙන්න මේ ආයුර්වේද රූපලාවන්‍ය මෙන්න මෙහෙම සුදු කරනවා මෙන්න මෙහෙම පැහැපත් කරනවා කියලා. ඉතින් ඒකත් ඇත්තටම කිව්ව බොරුවක්. මේ මගේ වීඩියෝස් වලින් සමහරක් අය හිතට ඉඳින පුළුවන් ඉතින් සමා වෙන්න මට. මොකද මම ඉගෙන ගත්ත විදිහට මට බොරු කියන්න බැහැ. තව එකක් මම හරිම ආදරය කරනවා ගරු කරනවා මේ ආයුර්වේද කියන විෂයට. ඒ වගේම තමයි අපි මේ උඩින් ගන්න පැක් සරව මේවා තියෙනවා. ඉතින් ඒ සමානව අපිට පුළුවන් නම් අපේ ශරීරයටත් ඒ දේවල් ලබා දෙන්න හොඳ ආහාර පාන කන්න බොන්න. ඉතින් ඒ හොඳ පුරුදු ක්‍රියාත්මක කරන්න. ඉතින් එතකොට මේවා ප්‍රතිඵල අපිට ඉක්මනට ලබා ගන්න පුළුවන්. ආයුර්වේදික රූපලාවන්‍ය කියලා දෙනකොට මම හිතුවා මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ ෆේෂල් එකක් කරන්න හැටි නෙමෙයි. ඉතින් ෆේෂල් එකක් කරන්න කලින් මම දන්නවා මෙතන ඇති සමහරක්ට ඒ දේවල් හැමදේම දන්න අය, ඒ වගේම නොදන්න අය. ඉතින් මම මුලින්ම කියා දෙන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතාගෙන එහෙම අයටයි. ඒ වගේම තමයි ආයුර්වේද රූපලාවන්‍යයේදී ඔයගලන්ට මේ
අපි හදාගන්න දේවල් සපයාගන්න දේවල් ගොඩක් අඩු මුදලට පහසු මිලට අපේ ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක්ම මේකේ තියෙන වාසිය. ඇත්තටම ගොඩක් වියදම් යන්නේ නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට මේ දේවල් ගෙදරද තියෙන දේවල්ම අපිට ප්‍රයෝගික කරගෙන මේ දේවල් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම හිතුවා එක පාර්ට් අපි ෆේෂල් එකක් කරගන්න හැටි නෙමෙයි. මුලින්ම කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් අපි කොහොමද මේක ඉස්සරහට කරගන්නේ මුලින්ම පටන් ගන්නෙ කොහොමද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කොහොමද ඒකේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? ඉතින් මේ වගේ දේවල් මම කියා දෙන්න තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක මගේ ගයිනි බැට්ස් YouTube channel එකට ඇත්තේ මම අද කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් අපි බලමු අපි ෆේෂල් එකක් කරනවා කියන එක ඕනම ගෑනු ළමයෙක් දන්නවා. ඉතින් ඒකෙදි පළවෙනි ස්ටෙප් එක පළවෙනි පියවර තමයි ක්ලෙන්ස් එක. මුලින්ම අපි කොහොමද හොඳට මූණ ක්ලෙන්ස් කරගන්න කියලා. ඉතින් ඒ වගේම මම කියන්න කැමතියි ඔයගලන්ට මේ අපි කරන දේවල් අපේ මූණට විතරක් නෙමෙයි අතපයට ඒ වගේම අපේ මුළු ශරීරයටම කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඉතින් මේ ක්ලෙන්ස් එක උනත් මම අද ඔයගලන්ට හදලා පෙන්නන්නේ පොඩියට මූණට විතරක් කරන්න හැටි. ඉතින් ඇත්තටම මේක මේ ක්ලෙන්ස් එකෙන් පුළුවන් මුළු ඇඟම ලස්සනට අපිට හොඳට පිරිසුදුව ස්වභාවිකව පිරිසුදු වෙන්න. ඉතින් අපි බලමු කොහොමද අපි මේ ක්ලෙන්ස් එක හදාගන්නේ කියලා. ඉතින් අපිට ඒකට මුලින්ම අවශ්‍ය වෙන මේ තක්කාලි ගෙඩියක් මම අද ඔයගලන්ට ක්ලෙන්සර් තුනක් හදන්න හැටි කියලා දෙනවා. ක්ලෙන්සර් කියන්නේ කොහොමද ක්ලෙන්සර්ස් තුනක් ආයුර්වේද විදිහින් අපි හදාගන්න කියන එක. ඉතින් පළවෙනි ක්ලෙන්ස් එක තමයි තක්කාලි වලින් හදන ක්ලෙන්ස් එක. ඉතින් උනාට ගෙදරදී උනාට මේ තක්කාලි ගෙඩියක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේක මුලින්ම අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. මේ විදිහට කපාගෙන අපි මේකේ ජූස් එක කියන්නේ මේකේ තියෙන යුෂ තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වෙලාවේ මෙන්න මේකේ මම ඕගලන්ට මේක මුලින්ම මෙහෙම හොඳට බ්‍රේක් කරගන්නවා. ඉතින් අත්‍තරම තක්කාලි වලින් වෙන්නේ මූන්ට අපේ මූණේ තියෙන කුණු දෝවිල ඉවත් වෙලා ඒ වගේම බ්ලැක් හෙඩ්ස් බ්ලැක් පැචස් ඒ වගේම අපේ අවුවට පිච්චලා තියෙන දේවල් ඉතින් මූණ රැලි වැටලා තියෙන දේවල් මේ හැමදේටම පිග්මන්ටේෂන්ස් මේ හැමදේටම මේ තක්කාලි කියන එක ගොඩක් හොඳයි. ඉතින් මම හිතනවා මේ ක්ලෙන්ස් එක කරද්දී මේකෙන් හොඳට මූණ පිරිසිදු වෙනවා. ඒ වගේම අපි මේකට තව තව දේවල් භාවිතා කරනවා. අපි ඉස්සරහට බලමු අපි තවත් මොනවද මේකට ඇඩ් කරන්න කියලා. මේ තියෙන්නේ මම මේ ග්‍රේට් කරගත්ත තක්කාලි ජුෂ. ඉතින් ඇත්තටම ඔයගලන්ට මේක බෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක මෙන්න මෙහෙම කෙනේරයක් කරගෙන මේ විදිහට දාලා මම ඒකේ යුෂ ටික වෙනම මේක කරගන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක වුණා බ්ලෙන්ඩර් එකකට දාලා ග්‍රේට් කරලා ඉවරලා ඒකේ යුෂ ටික මේ විදිහට වෙනම වෙන් කරගන්න. මේ ඔයගලන්ට හදලා පෙන්නන්නේ අපි මූණට විතරක් භාවිත කරන්න පුළුවන් ප්‍රමාණයක්. ඉතින් අපිට මේක ඔයගලන්ට කැමති ප්‍රමාණයකට අරගෙන මුළු ඇඟෙම වුණත් අපිට මේක ක්ලෙන්ස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. තවත් මම මේ මේකට දාන අනිත් ද්‍රව්‍යත් අඩංගු වෙනකොට අපිට තව තවත් මේකෙ තියෙන ප්‍රතිඵල වැඩියෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත් තක්කාලි විශ්ෂ. ඉතින් ඒකට මම මේ දෙහි ඉතින් තක්කාලි කියන්නේ ඇත්තටම තක්කාලි වලින් වෙන්නේ අපේ මේ මූණේ තියෙන කුණු තුයිලේ විනාශ කරගන්න එක අයින් කරගන්න එක ක්ලෙන්ස කරගන්න එක. ඉතින් ඒකට මේ දෙහි විශ්ෂ භාවිතා කිරීමේදී මේ දෙක එකතු කර ගැනීමේදී ඒක තවත් වැඩි වෙනවා. මොකද දෙහි කියන්නේ විෂ බීජනාශකයක්. මේ වගේ දෙහි යුෂත් මම මේ තක්කාලි යුෂ වලටම මිශ්‍ර කර ගන්නවා. මේ දෙක හොදින් අපි මෙහෙම මිශ්‍ර කර ගමු. මේ තියෙන්නේ මම මේ හදාගත්ත මිශ්‍රණය. මේ යුෂ දෙක එකතු කරලා අපිට අපේ මූණ හොඳට ක්ලෙන්ස් කර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට මෙන්න මේ වගේ ලේසියෙන් හදා ගන්න පුළුවන් ක්ලෙන්සර්ස් තුනක් මම අද ඔයගලන්ට කියලා දෙනවා. මේක තමයි පළවෙනි ක්‍රමය. ඉතින් මේ තක්කාලි විශ ක්ලෙන්ස් එක අනිවාර්යයෙන්ම මේ කරන දේවල් මුළු ඇඟටම කරන්න බලන්න ඉතින් කරලා. ඉතින් අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය අපි ක්ලෙන්ස් එකක් හදා ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ පිපිඤ්ඤා. ඇත්තම කොළපාට පිපිඤ්ඤා එක කැකිරි ක්ලක් කියනෝනේ මම ගන්න තරමේ මේ පිපිඤ්ඤා අපිට භාවිතා කරලා තවත් ක්ලෙන්ස් එකක් හදා ගන්න පුළුවන්. ස්වභාවික ක්ලෙන්ස් එකක් හදා ගන්න පුළුවන්. ඇත්තම හරිම ලේසි වැඩි වියදමක් යන්නේ නැහැ. ගෙදරදීම ඔයාලට හදා ගන්න පුළුවන් ක්ලෙන්ස් එකක්. මම මේ තවත් කියලා දෙන්නේ මේ පිපිඤ්ඤා වලින්ත් වෙන්නේ අපේ මූණේ තියෙන කුණු දෝවිලි ඩීප් ක්ලෙන්ස් කරන එක. ඉතින් ඇත්තටම මේකේ විෂ බීජ නාශකයක්. ඒ වගේම
මුහුණ ආයමත් ස්වභාවික තත්ත්වයෙන් අපිට ලස්සනට පැහැපත් තියාගන්න මේක ප්‍රයෝගී වෙනවා. ඉතින් ඒ වගේම පිපිඤ්ඤා වලින් අපේ අර සීතල ඒ කියන්නේ අපිට සිසිල්ව මේ මුහුණ ලස්සනට හොද්දට ක්ලෙන්ස් කරගෙන ලස්සන පැහැපත් මුහුණ පැහැපත් හමක් ලබා ගන්න මේ පිපිඤ්ඤා වලින් අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන්. මුලින්ම අපි මේක කියන මෙන්න මේ උඩ පොත්ත අපි අයින් කරගන්න ඕනේ. මේ මම සාදාගත්ත පිපිඤ්ඤා කුෂ. ඉතින් මම මේකටම නැවතත් අර කලින් එකේ වගේම අපි මේ විදිහට දෙහි ගෙඩියක් අරගෙන දෙහි පළුවක් අරගෙන අපි තේ හැන්දක ප්‍රමාණයක් මේකට තේ හැන්දක ප්‍රමාණකින් අපි දෙහි කුෂ මෙහෙම එකතු කර ගන්න ඕනේ. මිශ්‍ර මේ දෙක විතරක් හොඳටම ප්‍රමාණවත් මූණ තියෙන කුණු දෝවිලි අපිට ඉවත් කරගන්න ක්ලෙන්ස් එක හරට. ඉතින් මේ තියෙන්නේ කියුකම්බර් ක්ලෙන්ස් එක. ඔයගලන්ට කියා දෙන තුන්වෙනි සීර 100ක්ම ස්වභාවික ආයුර්වේදික ක්ලෙන්ස් එක තමයි මේ අල, ඒ කියන්නේ අරතාපල් යොදාගෙන මම කරන්න බලාපොරොත්තු වෙන ක්ලෙන්ස් එක. ඉතින් අපි බලමු කොහොමද මේ අල වලින් හොඳ ලස්සන සීර 100ක්ම ස්වභාවික විදිහට අපි ලස්සන වෙන්නේ කියන එක. ඒ වගේම කොහොමද හොඳ ක්ලෙන්ස් එකක් සීර 100ක්ම ස්වභාවික ක්ලෙන්ස් එකක් අපි සදාගන්න කියන එක අපි දැන් බලමු. ඉතින් මුලින්ම මේ අල වල ගොඩක් කුණු දෝවිලි තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේක හොඳට හොදලා ගන්න ඕනේ. හොදලා අරගෙන මේකේ මෙන්න මේ විදිහට අපි පොතු යවා ගමු මුලින්ම. මෙහෙන් පොතු අරගෙන අපි මෙන්න මේ විදිහට පොතු අරගත්ත අල අර කලින් විදිහටම අපි හොදට මේ විදිහට බ්‍රේක් කරගන්න ඕනේ. ඒ කියන්නේ පොඩි කරගන්න ඕනේ. අපිට ඕන නම් මේක කැලිවට කපාගෙන බ්ලෙන්ඩරේට දාලා අපිට මේක යුෂ ගන්න පුළුවන්. මම මේ විදිහට හොදට මේක බ්‍රේක් කරගෙන මේකનો යුෂ ලබා ගන්නවා. ඉතින් ඇත්තටම මේ අර්ථාපල් වලින් මේ අල වලින් වෙන්නේ මුලින්ම ඔයගොල්ලෝ ගොඩක් කැමතිනේ සුදු වෙන. ඉතින් අර මං කිව්වා වගේ අපි සුදු වෙන දේවල් කරන්නයක් කරන්න සැහැපත් වෙන දේ. ඉතින් ඇත්තටම මේකෙන් ගොඩක් මූණ පැහැපත් වෙන හොඳයි මේ අර්ථාපල්. ඒ වගේම pimples තියනයිද ඒ වගේම pimples patches තියනයිද marks තියනයිද ගොඩක්ම හොඳයි මේ අර්ථාපල් අල ක්ලෙන්ස් එක. මේ වගේ ග්‍රේට් කරගත්ත අර්ථාපල් වලින් අල වලින් අපි මෙන්න මේ විදිහට මම මේකෙන් යුෂ ලබා ගන්නවා. ඉතින් ඔයාලට මේක බ්ලෙන්ඩ් එකකට දාලා උණක් කරගන්න පුළුවන්. ඇත්තට මේවා සියර සියයන්ම ස්වභාවිකයි. මම මේ සාදාගත්ත අර්ථාපල යුෂ අර්ථාපලකින් හදාගත්ත මෙන්න මේ වගේ මේ යුෂ වලට මම මේ කිරි මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඒ කියන්නේ හරි පිරිසිදු නැව් කිරි. ඉතින් මේ කිරි වලින් මම තේ හැන්දක ප්‍රමාණයක් මෙන්න මේ වගේ ඒ යුෂ වලට එකතු කර ගන්නවා. ඉතින් ඇත්තටම මේ වෙනුවට අපිට ඕන යෝගට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම යෝගට් ගන්නවට වඩා මම හිතනවා මෙන්න මේ කිරි නැව් මිල කිරි යොදා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මේ දෙක හොඳට අපි මිශ්‍ර කරගෙන අපිට පුළුවන් නම් කැමති නම් මේකටත් අපිට දෙහි දෙහි අපිට කලවම් කරගන්න පුළුවන් දෙහි යුෂ. එහෙම අපි මේ මිශ්‍රණයටම දෙහි යුෂත් මෙහෙම කලවම් කරගන්නවා. ඉතින් ඇත්තටම මේකෙන් වෙන විෂ බීජ නාශකයක් මූණේ තියෙන කුණු දෝවිලි ඉවත් කරලා ඇත්තටම ගොඩක් විෂ බීජ විනාශ කරලා අපේ ලස්සන පැහැපත් සිනිඳු හමන් ලබා දෙනවා. ඉතින් මේ අර්ථාපල් මිශ්‍රණය අර්ථාපල් ක්ලෙන්ස් එක ඇත්තටම මේක ගොඩක් අපිට හොඳයි සුදු වෙන්න, ඒ කියන්නේ පැහැපත් වෙන්න, ලස්සන වෙන්න ගොඩක් හොඳ ක්ලෙන්ස් එකක් තමයි මේ. ඉතින් අද ඔයගලන්ට මම ක්ලෙන්සර් තුනක් කියා දුන්නා. ඒ කියන්නේ මූණ පිරිසිදු කරගන්න. ඉතින් අපි බලමු මේ ක්ලෙන්ස් එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා.
ඔව් අද මම මගේ ගයිනි බැට්ස් YouTube channel එක හරහා ඔයගලන්ට ආයුර්වේද ඒ කියන්නේ ස්වභාවිකව කොහොමද ලස්සන වෙන්නේ කියන විදිහ ඔයගලන්ට මම කියලා දුන්නා. ඉතින් ඒ වගේම ඔයගලන්ට step by step කොහොමද අපි මේ දේවල් කරගන්නේ කියලා මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මම මේ වෙනකොට ඔයගලන්ට අපේ මූණ පිරිසිදු කරගන්න cleanser ස්වභාවික cleansers තුනක් හදන හැටි කියලා දුන්නා. ඉතින් මම මේ අන්තිමට හැදුවේ අර්ථාපල් වලින් අල වලින් කොහොමද අපි මූණ පිරිසිදු කරගන්න කියන එක. ඉතින් මම දැන් ඕකලන් කියලා දෙනවා කොහොමද අපි ඒක මූණේ ගාගෙන අපේ ඇගේ ගාගෙන අපි කොහොමද ඒක ක්ලෙන්ස් කරගන්න කියන එක. ඉතින් මේ වෙලාවේ මම ඔයාලට මේ වගේ කොටින් පැඩ්ස් දෙකක් අරගෙන ඒක මෙන්න මේකට අපි මෙහෙම හොඳට පොගවා ගමු. ඒ පොගවා ගත්තට පස්සේ ඉතින් අපිට ඔබල හැමෝම දන්නවා කොහොමද මූණේ ගාන්නේ කොහොමද මූණේ ක්ලෙන්ස් කරන්නේ කියලා. ඉතින් මම අද මගේ මෙහෙම මගේ අත පාවිච්චි කරලා ඔයාලට ඒක ගාන විදිහ ක්‍රියා කරන්න හැටි කියලා දෙන්නම්. මෙන්න මේ වගේ හොද්දට අපි කොටින් පැඩ් එකෙන් අපි හොද්දට මේ වගේ තවර ගන්නවා. ඉතින් මේක අපිට අපේ මූණේ අපේ මුළු ශරීරෙම උනත් කරගන්න පුළුවන්. ඉතින් මේ මම හදපු ක්ලෙන්සර්ස් දෙකම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම ගාලා ඉවරලා අපි පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් විතර මේක මෙහෙම තියාගෙන හොඳට උඩ අතට ඒ කියන්නේ අපි මූණට ගෑවනම් මෙහෙම හොඳට උඩ අතට මෙන්න මේ විදිහට හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මෙහෙම රවමට රවමට හොඳට ක්ලෙන්ස් කරගන්න. මොකද මේකේ තියෙන අපේ මූණේ සමේ තියෙන ඇතුළතින් තියෙන කුණු දූවිලි තමයි අපි ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ බෙල්ල ප්‍රදේශය. ඉතින් හැමතිස්සම අපි හිතන්නේ අපේ මූණ ගැන විතරයි. අපි මේ මූණට පාවිච්චි කර හැම දෙයක්ම අපි හැමතිස්සම මේ බෙල්ලවට ගාලා මෙහෙම බෙල්ලක් කරනවා නම් මෙහෙම හොඳට අපි රවමට ඒවා පිටිසිදු කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරිම සනීපයි ඇත්තම හරිම සැහැල්ලුයි ඔයගලන්ට මේක කරලා මට ඇත්තටම ඔයගලන්ට ප්‍රතිචාර පුළුවන් නම් මට මගේ ඉන්බොක්ස් එකට හරි මට කොහොම හරි දැනුම් දෙන්න. ඔයගොල්ලෝ තත් හදා බලන්න මේ මුලින්ම මම කියා දුන්නේ අපේ ෆේෂල් එකක් තිබුණා පළවෙනි පියවර ක්ලෙන්ස් එකක් කොහොමද අපි හදාගන්නේ කියන එක. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද අපි ඊට පස්සේ අපි ස්ක්‍රබ් එකක් කරගන්නේ මසාජ් එකක් කරගන්නේ ඊට පස්සේ පැක් එකක් හදාගන්නේ. ඉතින් මේ හැම දේවලම මම ඔයගලන්ට මගේ YouTube channel එක හරහා කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මාත් එක්ක රැඳී සිටිය ඔයගලන්ට බොහොම ස්තුතියි. ආයුර්වේද වලට කැමති ස්වභාවික ලස්සන වෙන කැමති ගැහෙන පිරිමි ඔය හැම දිනාටමයි මේ. එහෙනම් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් ගිහිල්ලා YouTube එකට ගයින බැට්ස් කියලා ටයිප් කරන්න subscribe කරන්න bell button එකක් press කරන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මම කරන හැමදේම notification එකක් මාර්ගයෙන් ඔයාලට ලැබේ. මේ ඉස්සරහට තවත් දේවල් මම ඔයගලට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මාත් එක්ක රැඳී සිටියට. ආයුබෝවන්.